ඇත්තටම මට මේ අද අද තීරණාත්මක දවසක්. මොකද ලංකාවේ විදුලි බල පද්ධතියේ සුලන් මෝල අද විවෘත කරා සුලන් විදුලි බලාගාරය. ඒකට කියන්නේ තම්බ පවණි කියලා. මං හිතන්නේ ලංකාවේ විදුලි බල පද්ධතියට මෙගාවොට් 103.5ක් එකතු කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් ලංකාවේ විදුලි බල පද්ධතියේ අවුරුදු 6ක් තිස්සේ එක විදුලි බලාගාරයක්වත් අලුතෙන් හදලා නැහැ. එතකොට දැන් මේ අලුතෙන් හදපු විදුලි බලාගාරය තමයි යෝග. ඒ කියන්නේ පුනර්ජනනීය බලශක්තිය සුලං වලින් හදන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ විදුලි බලාගාර හදන්න, ඒ කියන්නේ මෙගාවොට් 1400ක විදුලි බලාගාර හදන්න අනුමැතිය දීලා ඉවරයි. ඒකින්ද කවුරු හරි කියනවා නම් මහජන උපයෝගිතා කොමිෂන් සභාව හරහා මේ විදුලි බල පද්ධතියේ වැඩ කටයුතු සම්වර්ධන කටයුතු අකර්මණ්‍ය වෙලා තියෙනවා, බාධා වෙලා තියෙනවා කියලා ඒක අමූලික අමූලික මිත්‍යාවක් බොරුවක්. ඒ කියන්නේ සම්පූර්ණ මේ වැරදි කතාවක්. මහජන උපයෝගිතා කොමිෂන් සභාව හැමදාම කරේ මේක නියාමනය කරන එක. මං හිතන්නේ රාජ්‍ය ආයතන නියාමනය කරන එක අත්‍යවශ්‍ය කාරණයක්. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ මං අහගෙන හිටිය අද උදේ මං හිතන්නේ සජීවී විකාශයක් දුන්නා, ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් දුන්නා මේ උත්සවය පිළිබඳව. මේ උත්සවයේ අග්‍රාමාත්‍යවරයා තමයි ප්‍රධාන ආරාධිතය. එතුමාගේ සුරතින් තමයි මේක විවෘත කරේ. ඒ වෙලේ විදුලි මණ්ඩලයේ සභාපති විජිත මහත්තයා, ඉංජිනේරු විජිත මහත්තයා කියනවා 2014 ගහපු කැසට් එක, ඒ කියන්නේ කැබිනට් පත්‍රිකාවකින් තමයි මේක අනුමත කරලා ගත්තේ. නමුත් මේ වෙනකන් ඉදි වෙලා තිබ්බේ නැහැ. අවුරුදු එකහමාරක් දෙකක් ඇතුළත කොරෝනා කාලේ ඉතාම දුෂ්කරතා මැද්දේ මේක අපි ඉදි කරා. ඒකින් හැමෝටම ස්තුතියි මේකට. හැබැයි ඒ ඇස්සේ පුංචි බොරුවකුත් කියනවා මේ කවුද මේ සභාපතිතුමා? මොකක්ද දන්නවද කියන බොරුව තමයි යා කියනවා. ඒ කාලේ 2014 කාලේ විදුලි බල මණ්ඩලය මෙගා, ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය බිලියන 25ක් ලාභම ලබමින් හිටියයි කියන්නේ. කවදාකවත් විදුලි බල මණ්ඩලයේ ඉතිහාසයේ පුරාම ලංකාවේ ලාභ ලැබපු දවසක් නැහැ. ඒකට හේතුව තමයි ලාභ ලබන්න බැරි විදිහට තමයි මේ ක්‍රියාවලිය ගිහිල්ලා තියෙන්නේ. ඒකට හේතුව තමයි හැමදාම අර සෞභාග්‍ය දැක්මේ 70%ක් දක්වා ගෙනියනවායි කියවට පුනර්ජනනීය බලශක්තිය මොකද උනේ? ඉතිහාසයේ පුරාම හැම ආණ්ඩුවක් මොකද කරලා තියෙන්නේ? විදුලි බලයත් එක්ක සෙල්ලම් කරා. පාරිභෝගික හැටියට අපි දන්නෝ ඒක. මොකද සෙල්ලම? කවදාකවත් මේ පුනර්ජනනීය බලශක්තිය අරන් ආවේ නැහැ අපේ වහලෙවුරට. ඒ කියන්නේ සූර්ය බල සංග්‍රාමය කියලා ගෙනාවා. මොකද කරේ? මෙගාවොට් 1500ක් එකතු කරනවා කිව්වා. එක පැනල් එකක් දැම්මේ නැහැ අපේ වහලවලුරට. ලෝක බැංකුවෙන් දුන්න ණය ආපස්සට හැරිලා යනකොට ඩොලර් මිලියන 50ක් විතරක් හම්බුණා. ඒ 50ට වෙච්ච දෙයක් අපි තාම දන්නේ නැහැ පාරිභෝගික හැටියට. මේ වගේ ප්‍රශ්න ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ හැම එකම නියාමනය කරමින් මේ තොරතුරු ජනතාවට හෙළිදරව් කරමින් හිටියේ මොකක්ද? කවුද ආයතනය? ආයතනය මහජන උපයෝගිතා කොමිෂන් සභාව. මේ ආයතනය ක්‍රමවේදයන් 20ක් හදුවා මහජනයාගේ පරිණිලි විභාග කරන්න. මේ දක්වා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2002 පාර්ලිමේන්තු පනතකින් හැදුවේ. මේ පනතෙන් හදපු කොමිෂන් සභාවෙන් මේ දක්වා පරිණිලි 10000ක් විභාග කරලා තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයන්ට පහසුම මාර්ගයක් හදලා දීලා තියෙනවා. ඇත්තටම මෙවැනි ආයතන අත්නොමතික ලෙස මෙහෙම ගන්න බෑ. ඇත්තටම මේක නීත්‍යානුකූලවත් වැඩදි. මේ ළඟදී අර අමාත්‍ය බඳුරුගුණවර්ධන මහත්මයා ලස්සන ප්‍රකාශයක් කරා. මම මේ ඔබතුමාලට කියන්නේ අමාත්‍යවරයා කිව්වා මේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ඉඳ වැඩ කරගෙන යන්න බෑ කියලා. ඇත්තටම මේ විදුලි බල මණ්ඩලයේ තියෙන නිලධාරී මාෆියාව. ඒ වුණාට දලසලප්‍රම මහත්මයා කිව්වා නෑ නිලධාරී මාෆියාවක් නෙමෙයි තියෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන මාෆියාව කියලා. එතකොට අපි පාරිභෝගික සංවිධානයක් විදිහට කිව්වට ලස්සන අප්‍රමිතවට අනේ කරුණාකරලා පාර්ලිමේන්තුවේ තියෙන මාෆියාව හෙළිදරව් කරන්න. මොකද ඇත්ත දැන ගැනීමේ අයිතියක් පාරිභෝගික හැටියට අපිට තියෙනවා. මෙතුමා කිව්වා අපි තමයි ලයිට් බිල් ගන්න. අපේ ලයිට් බිල් මාස 3ක් ගෙවුවේ නැත්තම් මොකද කරන්නේ? අපිට නොදන්න අපි වැඩට ගිහලා ඉන්න වෙලාව කපලා දාන්න. ඇවිල්ලා. ආයෙ අපි ගන්න ඕන දඩයක්. නමුත් අපේ තන්පත් මුදලකුත් තියෙනවා. අර මෙතුමා කිව්වා ඒක. ඒ තන්පත් මුදල తీදි තමයි අපේ ලයිට් කපලා යන්නේ. ඒ අපිට. අපිට කැහෙන්දකින් බෙදෙනවා. විදුලි බල මණ්ඩලයේ මාෆියාවට තව හැන්දකින් බෙදෙනවා. ඔන්න තත්ත්වය. ඇත්තටම ලංකාව හොදට හුලං හමන ඉරපායන රටක් මේක. කුලනුත් හමනවා, ඉරත් පායනවා. රට වටේට මුහුදක් තියෙනවා. මුහුදු රළෙනුත් වන්නම් පුළුවන් කරන්ට් එක හදාගන්න. එතකොට සස්ටේනබල් එනර්ජි කියන එක, පුනර්ජනනීය බලශක්තිය කියන එක අම්මානට ඇති පදක් තියෙන රටක් මේක. මොකද උනේ? අපේ වහලුරට සෝලා පැනල් එක ආවේ නැහැ. අපේ වහලුරට ආවේ නැහැ. නමුත් මොකද කරන්නේ? මේ ඩීසල් මාෆියාව හරහා මෙගාවොට් 200 හැමදාම ටෙන්ඩර් කඳවනවා. එතකොට මේ ටෙන්ඩර් පටිපාටි නියාමනය කරන්නේ කවුද? මහජන උපයෝගිතා කොමිෂන් සභාව. අන්න ප්‍රශ්නේ. දැන් මොකද කරන්නේ? හොරුන්ට ඍෂිසේ හොරකම් කරන්න පාර කපන්න යන්නේ මේ.
करुणा करला अभी वलदार इंट कीनो महाजनता विधि टा पारी बोक विधि टा होरुंट वड़ विधि टा होरकं करन पार हदा करन में यान नियामने करन तीन आयतने वहुआम काउ तो मेक नियामने करन नहीं नियामने करन काले थोरकं कराना दम महाजन उपयोगिता को विशेष स्वभाव नियामने करन काले थोरकं करन वाला नियामने करन काले ओंगे दुष्टिवाद अणुव लंकावे विदुरुबल पद्धतिय शक्तिमत् करन्ने नैत्तं मेक अयिन् करामु कोहोमद तियेद एकेन्द होरुंट कमति कमति दालेन होरकं करन पार हदागेन यनो एकेन्द अपि कियनो पारिभोगिक संविधानयक् विदियट करुणा करला मे स्वाधीन कमिशन सभा होस करन्न एपा मेके नियामनयक् तियेनो पैदिल विदुरुबल मण्डले पाडुव लाभे हम एकम गणन हदन्ने मे कमिशन सभावेन මේ ඇනලයිසිස් රිපෝට් ඒ කියන්නේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරාම අපි දන්නවා මේකේ තියෙන ලාභ පාඩු ගැන විශේෂයෙන්ම ජනතාවගේ බදු මුදල් එක්ක මේ සෙල්ලම් කරන්න ජනතාවගේ බදු මුදල් එක්ක සෙල්ලම් කරන්න හැමදාම විදුලි මණ්ඩලේ පාඩු ලබනවා නම් ඒ පාඩුව පියවන්න ඕනේ අපි විදුලියෙන් විතරක් නෙමේ පාඩුව පියවන්නේ අපි කඩෙන් ගන්න සබන්කැලණුත් පාඩුව පියවන්න වෙනවා ඒකින්ද මතක තියාගන්න කෝටි 800 900 හැමදාම පාඩු ලබනකොට ඒ පාඩුව ජනතාවගේ කර උඩට වැටෙනවා අපේ ලයිට් බිලට වැටෙනවා महाजन उपयोगिता ලේකම්ට ලියුම් ගහලා ආයතන වල දාන්න පුළුවන් නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී කියලා එකක් නැද්ද ලංකාවේ ඒකින්ද අපි පුරවැසියෝ කියන සුරකිමේ ඒකාබද්ධ එකමුතු විදිහට කියනවා අනිවාර්යයෙන්ම බාර්බියෝක සංවිධාන ඔක්කොම එකතු වෙලා මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්න ලෑස්ති නීතිමය ක්‍රියාමාර්ග උනත් ගන්නවා මොකද අනීතික ක්‍රියාවලියකට මේ බහැලා ඉන්නේ තම තමන්ට ඕන දේවල් කරන්න මේ එහෙම විධායක බලයක් නැහැ ලංකාවේ පණත් කෙටුපත් වලින් ඒව අහලා තියෙන්නේ විධායක බලය තියෙනවා තමයි නමුත් ව්‍යවස්ථාදායක කියලා එකක් තියෙනවා පාර්ලිමේන්තුව. එතකොට අධිකරණය කියලා එකක් තියෙනවා. මේ තුනම තියද්දී මොකද්ද මේ කරන්නේ? විධායක බලය අනිසිලස පාවිච්චි කරනවා. දැන් මෙතුමා කිව්වා ගෝඨාභය මහත්තයා දන්නේ නැතුවද කියලා. මම නම් එහෙම කියන්නේ නැහැ පාර්ලිමේන්තු සංවිධානයක් විදියට. එතුමාගේ ලේකම් නියුම් ගහන්නේ ජනාධිපතිතුමා දන්නේ නැතුවද? ජනාධිපතිතුමා දන්නේ නැතුවද? එතකොට මාර වැඩක් නේ. කලින් හිටපු ජනාධිපතිතුමා පත්‍රේ බලලා තමයි කරේ. එතකොට දැන් ඉන්න ජනාධිපතිතුමා जनाधिपत एक जनाधिपत्मे लेखम गापन जनाधिपत्मेंदी बलपेम सागत वेरदी क्रिया मम्मी मे पुंज कथा अवसर करना।